ආයුබෝවන් සියලු දෙනාටම ජේසුගේ අසිරිමත් වරප්‍රසාද ලැබේවා. අද අපි මේ උදෑසන කතා කරන්නට යන්නේ සුභාධර්මය ගැන. දෙවියන් වහන්සේගෙන් අප ලද ලොකුම දායාද අතරින් සුභාධර්මය කියන්නේ පුදුමාකාර දායාදයක්. මේ සුභාධර්මය ඉතාමත් ලෙංගතුව සමීපව උණුසුම්ව අපේ ජීවිත හා බැඳී තිබෙනවා. පසුගිය රාත්‍රියේ පුරාම හොඳ නිින්දකට අප යොමු කළේ ඒ සුභාධර්මයමයි. වෙහෙසුණු අපේ කයට මනසට උන්වහන්සේ දුන්න පුංචි නිවාඩුවක්. ඒ නිවාඩුව ඉවර වෙලා දැන් උදේ අපි ජුවලිතව උවමනාවෙන් නැගිටලා ඉන්නවා. දැන් අපි අපේ දරුවන්ව ලකලෑස්ති කරනවා. අපේ රස්සාවට යන්නට අපි ජුවලිතව කඩිසරව ලකලෑස්ති වෙනවා. අම්මා ගෙදර කුස්සිය වැඩ කටයුතු වල යෙදෙනවා. හැම කෙනෙක්ම එක හා සමාන කඩිසරව මේ සෑම දෙයක්ම කරනවා. ඒ අතර සුභාධර්මය හමන සුළඟේ විදියටම හමාගෙන යනවා. ගලන ගඟුලේ විදියටම ගලාගෙන යනවා. කුරුල්ලන්ගේ කිචිබිචි නාදයෙන් අපේ පරිසරය වර්ණවත් වෙලා හිරු උදා වෙනවා ලස්සනට. හිරුගේ රශ්මිය එනවා හිමීට. මේ හැම දෙයකින්ම මනුස්ස මගේ ජීවිතයට සමිඳුන්ගේ ආදරය දැනෙන්නට ගන්නවා. එහෙත් අවාසනාවකට මේ පරිසරයට මනුස්ස උසස් මනසක් ඇති මම හරියට අරියාදු කරනවා. ගලන ගඟුල අපි බාධා ඇති කරලා කුණු කසල දමලා ඒක අපවිත්‍ර කරලා කුරුල්ලන්ගේ කිචිබිචි නාදයට වඩා වාහනේ හෝන් එක ෆැක්ටරියේ මැෂින්ස් මේ වලින් පරිසරය හරියට අපවිත්‍ර වෙලා මේ නිසා පරිසරයෙන් අපිට ලැබෙන දායාදයට වඩා අපි විසින් පරිසරයට කරන අරියාදුව හරිම විශාලයි. ඒ නිසා මහ පොළොවෙන් පදාර්ථ සහිතව තිබිච්ච මේ මහ පොළොවට අපි අරියාදු කරලා ඒකෙන් දැන් පෝෂණදායක ආහාර නිෂ්පාදනය වෙන්නේ නැහැ. වෙල කුඹුර දැන් නාස්ති වෙලා පුරන් වෙලා ඒ මදිවට අපි ඒවා ගොඩ කරන්නට පටන් අරගෙන ඒ නිසා මිනිස්සයා පුංචි වතුරට යට වෙන මිනිස්සු බවට පත් වෙලා ගඟ ගලන්නේ නැහැ. අල ගලන්නේ නැහැ. ඒව වට කරලා ඒව වහලා ඒ තුල අපි අපේ ගොඩනැගිලි හදලා ඒක හරියට ස්වාමින් වහන්සේ තමන්ගේ මුල් යුගයේදී අර තහනම් ගහෙන් අරියාදුවක් ලැබපු අපේ ජීවිතවලට උන්වහන්සේ ඉතා කාරුණිකව යලිත් අපට පරිසරය සංවර්ධනය කරන්නට පරිසරය හා සමග යහළු මිත්‍රත්වයෙන් ඉන්නට අවස්ථාව දුන්නත් අපි දැන් මේ පරිසරය ඉතාමත් අකාරුණික ලෙස අපවිත්‍ර කරමින් එයින් නිෂ්පාදනය වෙන්නේ දරුවන්ගේ මනස වර්ධනය කරන දේ නොවේ. එයින් නිෂ්පාදනය වෙන්නේ අපේ රසඥතාවයන් ඇති වෙන දේවල් නොවේ. අපේ කලා කුසලතා වර්ධනය වෙන එක නොවේ. ඒ වෙනුවට ලෙඩ දුක් වැඩි වෙලා ඒ වෙනුවට ආතතිය වැඩි වෙලා ඒ වෙනුවට අපගේ ජීවිත කාර්යක්ෂම වෙලා අපි එකිනෙක කෙනාට රුස්සන් නැති තත්ත්වයට පත් වෙලා පරිසරයේ තිබෙනා වේ සමතුලිතභාවය එතනින් අහිමි වෙද්දී ඒක මනුස්ස ආත්මයට බලපානවා. මනුස්සයා පාරක බැස්සාම එතන තියෙන්නේ බොහොම අපිලිවල ස්වභාවයක්. ඒ නිසාම පාන්දරින්ම කේන්ති ගන්නවා. ඉස්කෝලේ යන දරුවා පාසලට යන ගුරුවරිය වැඩට යන තාත්තා අම්මා මේ ඔක්කොම කාර්යාලයට පාසලට ඒ තැන් වලට යද්දී මනස කලබල වෙලා සිත කලබල වෙලා ආත්මය සංසුන් නැහැ. ඒ නිසාම අපේ නිෂ්පාදන ධාරිතාවය අඩුයි. ආදරය කරන ප්‍රමාණය අඩුයි. සුභා ධර්මයෙන් කළ යුතු දේවල් අපි කෘතිමව කරන්නට උත්සාහ කරනවා. යන්ත්‍ර සූත්‍ර මගින් කරන්නට සූදානම් වෙනවා. ඒ නිසා අවසානයේදී ඉතුරු වුණේ අසරණ මිනිස්සු අසරණ වීම පමණයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ආදරය කරමු මේ පරිසරයට. පරිසරය සුරක්ෂිත කරන මානවයේ බවට පත් වෙන්නට නූතන සමාජයේ වගකිව යුතු පුද්ගලයෙක් බවට පත් වෙන්නට අද දවසේදී පුංචි හෝ යහපත් ක්‍රියාවක් මගින් මේ පරිසරයට ආදරය කරන කෙනෙක් බවට පත් වෙන්නට අපි උත්සාහ කරමු. හැමෝටම ජේසුස් වහන්සේ